ජීවිත කතාවකම ආරම්භය වෙන්නේ අපි දකින හීන. එහෙම නේද? ඔබ ඔබේ ජීවිතේ ඔබ දකින හීනවලට වටිනාකමක් ලබා දෙන කෙනෙක්ද? එහෙමත් නැත්නම් මේ සමාජය වෙනස් කරන්න ඔබ වෙනස් විදියට හිතන කෙනෙක්ද? එහෙනම් මේ ඔබේ වැඩසටහන. මුලින් කියපු විදිහට තමන් දැකපු හීනවලට වටිනාකමක් එකතු කරපු කට්ටියක් තමයි මම මූලිකත්වයේ දරන වයිටලයිස් ෂැඩෝ තියටර් එක. 2012 දෙසැම්බර් මාසේ 27 වෙනිදා වේදිකා නාට්‍ය සම්ප්‍රදායට අලුත් ශෛලියක් හඳුන්වලා දෙනවා අපි. ඒ තමයි සෙවනැලි නාට්‍ය රංගන ශෛලිය. ශ්‍රී ලංකාවේ ජන සමාජයට සෙවනැලි නාට්‍ය රංගන ශෛලිය කියන එක එහෙමත් නැත්නම් ෂැඩෝ තියටර් කියන එක ටිකක් අලුත් දෙයක්. එනිසා මම හිතුවා වචනෙන් මේ පිළිබඳ විස්තර කරන්නට කලින් අපි කරපු නිර්මාණයක් ඔබට ගෙනෙන්න. Thank you.
එහෙමත් නැත්නම් ෆ්‍රී රනින් කියන දේ මේ වන විට ඉතාම ජනප්‍රියත්වයට පත් වෙමින් පවතින යුගයක තමයි අපි මේ ඉන්නේ. 2003 වර්ෂයේ ප්‍රංශ ජාතික සෙබස්තියන් බූකන් විසින් තම විනෝදාංශයක් විදිහට ආරම්භ කරපු මේ ෆ්‍රී රනින් කියන ඉවෙන්ට් එක අද වන විට ලෝකවාසී සියලු දෙනාගේම ප්‍රසාදයට පත්වෙන ක්‍රීඩාවක් බවට පත්වලා තියෙනවා. ඉතින් අද වෙන විට ඉතාම ජනප්‍රියට පත්වෙලා තියෙන ක්‍රීඩකයන් දෙදෙනෙක් තමයි ෆ්‍රී රනින් කියන ඉවෙන්ට් එකේ ප්‍රංශ ජාතික සෙබස්තියන් සහ එංගලන්ත ජාතික ඩැනියල්. ඉතින් මොවුන් දෙදෙනාව අනුගමනය කරමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මේ ෆ්‍රී රනින් කියන ක්‍රීඩාවේ නිරත වෙනවා. තියෙන සුවිශේෂම කාරණාව තමයි මොවුන් දෙදෙනාම වයිටලයිස් ෂැඩෝ තියට අපේ කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක්. එතකොට මේ ඉන්නේ හංස. එතකොට මේ ඉන්නේ ප්‍රවීණ්. විශේෂ පුද්ගලෙක් කියලා වයිල්ඩ්ලයිෆ් තියටර් එකේ මෙම්බර් කෙනෙක් වශයෙන් වගේම ෆ්‍රීලන්ස් කෙනෙක් වශයෙන් මම වැඩ කරනවා. ඉතින් මම විශේෂ කෙනෙක් කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම අපිත් හිතනවා. සමාජයේ සෑම පුද්ගලයෙකුටම කරන්න බැරි දේවල් ඔබට කිරීමේ හැකියාව තිබෙන නිසා මමත් විශ්වාස කරනවා ඔබ විශේෂ පුද්ගලෙක් කියලා. ටිකක් නුපුරුදු වචනයක් නේද? ඇක්‍රොබැටික්ස් කියලා කියන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩාවටම අයත් වන ක්‍රීඩාංගයක්. ඒ පිළිබඳව වයිටලයිස් අපි ඔබව දැනුවත් කරන්න සූදානම්. ඇක්‍රොබැටික්ස් පිළිබඳව කතා බහ කරනවා නම් මෙහි ඉතිහාසය පිළිබඳ කතා කරනවා නම් ක්‍රිස්තුපූර්ව 2000ට ප්‍රථම ග්‍රීසියේ ඇතැන්ස් නුවර තමයි මේ ක්‍රීඩාව ආරම්භ වෙන්නේ. මෙය ක්‍රීඩාවකට කලින් ග්‍රීසි ඇතැන්ස් නුවර පිරිසක් විසින් හඳුන්වා දෙනු ලබනවා තමන්ගේ සටන් ආරක්ෂක සටන් ක්‍රමයක් විදිහට. ඉතින් ආරක්ෂක සටන් ක්‍රමයක් විදිහට ආරම්භ වෙච්ච ඇක්‍රොබැටික්ස් ක්‍රීඩාව මේ වන විට ලංකාවේ දක්නට පුළුවන්. මේ වයිටලයිස් අපි ඇක්‍රොබැටික්ස් පිළිබඳව ඔබව දැනුවත් කරන්න සූදානම් කරගත්ත අවස්ථාවක් තමයි මේ ඔබ දකින්න සූදානම් වෙන්නේ. ඇතැන්ස් නුවරින් ආරම්භ වෙච්ච මේ ජිම්නාස්ටික් ක්‍රීඩාව මේ වන විට ඔලිම්පික් ක්‍රීඩාව නියෝජනය කරන්නට තරම් වරම් ලැබිලා තියෙනවා. ඇත්තටම මේ ජිම්නාස්ටික් ක්‍රීඩාව කියන්නේ මොකක්ද? ඒ පිළිබඳව දැන කියා ගන්නට වයිටලයිස් ෂැඩෝ තියටර් කණ්ඩායමේ සිටින සමාජිකයෙක් සූදානම්ව සිටිනවා. හංස, මොකද්ද ජිම්නාස්ටික් කියන්නේ? ජිම්නාස්ටික් කියන්නේ මේකද? තර්ම ජිම්නාස්ටික් කියන්නේ මේක නෙමෙයි. ජිම්නාස්ටික් මම දැන් කරපු දේ ජිම්නාස්ටික් වලින් පුංචිම දෙයක්. තර්ම ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක් තුළ තිබිය යුත්තේ අංග තුනයි. ඒ කියන්නේ නම්‍යශීලත්වය, සමබරතාවය සහ දරා ගැනීමේ ශක්තිය. මේ තුන තියෙන එක්කෙනෙක්ට ජිම්නාස්ටික් ඉතාම ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. ඔබ හිතනවද ආධුනිකෙකුට අපේ මේ වැඩසටහන නැරඹීමෙන්, මං කියන්නේ අද අපේ පළවෙනි වැඩසටහන, අද ඉඳලා දිගටම අපේ වැඩසටහනත් එක්ක කෙනෙකුට සම්බන්ධ වෙනවා නම් ඔහුට ඇයට මේ ක්‍රීඩාව කිරීමේ හැකියාවක් ලැබෙනවාද?
හෝ ඇත්තරම අපි අක්කී කතා කර කර ඉන්නේ නැතු මං කියන්නේ ප්‍රායෝගිකවම ඒක පෙන්වන්න තියෙනවා නම් හොඳයි එහෙනම් අපි අවස්ථාව උදා කරගෙන බලමු ඇත්තරම අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ජිම්නාස්ටික් වල බේසික්ම ස්ටෙප් එකක් තමයි ස්කිල් එකලා තියෙන ෆෝවර්ඩ් රෝල් ඒක කරන්නේ කොහොමද කියලා මුලින්ම මේ ආකාරයට අත් තියාගෙන ඊට පස්සේ ඉස්සරහට නැවි අත් බිමට තබා ඉස්සරහට roll.